පාටවල් ඔක්කොම මායාව කවුරුනේ. ඒක සියල්ලම මේ කවදාවත් දැකලා නැහැ. මොකද ලෝක කවදාවත් දැකලා නැහැ කියන්නේ ඒකනේ ලෝකේ දී නෙවෙයි තියෙන්නේ කියලා. උකන්නාදීමයි දන්දම් පෙන්නේ නේද? පාර බලන ලෝකෙ දිහා ආපහු බලනකොට ඒකන්ත පාන වේ ආයතන හරි නෙමෙයි. අන්න කන්දරම් පාත් බව ආයතන නම් පිටලා. දැන් මුචි දුක්කේ මාන. ඒ වගේ තමයි භෞතික ලෝකේ මම දකින්න විදිහට ගියේ. සුදු පාට පිටියක් දිහා රතු පාට කණ්ණාඩියක් දාලා බලනකොට රතු පාට පිටියක් කියලානේ පේන්නේ. ඒක ඇයිසේ එළිය නැවෙන්නේ පැනවෙන්න ඕනේ. හොඳ දෙවෙනි පාර දාලා බලනකොට ඔය පළවෙනිින් පාල දාපු වෙලාවේ ඒක පළවෙනිදිට මේ ස්කන්ධ හැදිච්ච වෙලාව කියලා හිතන්නකො. ඒක කොයි වෙලාවේ හැදින්නේද? අතීතේ දැන් බලන්න එපා වර්තමානයේ ප්‍රශ්න කරනකොට හොඳ. දැන් එතකොට රතු පාට සුදු පාට පිටියේ දියා රතු පාට කණ්ණාඩිය දාලා බලන්නෙම අතීතේද අනාගතේද මේ මොහොත නේද? එහෙනම් නිවන් දකින්න කෙනාට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අතීතේට යන්න එපා. හොඳ අතීතේ පෙන්නන්න ඕන නිසා විතරයි අපි අර කියන්නේ. අතීතේට යන්න එපා අනාගතේට යන්න එපා. අනාගතය ඇවිදනේ අතීතේ නිරුද්ධ වෙච්ච දියා. එහෙනම් දැන් රතුපාට සුදුපාට පිටියක් දියා රතුපාට කර්ණාඩිය දාලා බලන්න මේ දැම්මම කියලා හිතාගෙන බලන්නේ ඇස් දෙක වහගෙන ඇස් දෙක අයින් ලොකුද. ඒක වදින්නේ හරියටම පස්සෙන් බයික් කරා. ඒ වචනේ විතරයි ඇහෙන්නේ. ආය යන දෙකල මුළු තුන් ලෝකෙම කම්පා කරමින් නැති වෙන කෙනා. ඒ වචනේ ඇහෙනකොට. යවත්ල අන්නේ නෝ කියලා තුන් බලන්න. ඒකනේ මං කියන්නේ අර ඒ කෙනාට හරියන එක තමයි අර ගැස් දී පියාගෙන ඇස් දෙකයි නේද මේ අහස පොළොව කියන්නේ දැන් පේන එකෙන්ද අතීත දෙකෙන්ද කියලා අහන්නේ දැන් පේන දිත්තේ දිත්ත මත්තන් කියන එක වදින්න ඔය පැසිව් බව කියන්නේ හ්ම් එයාට ඇතින් යන මොක කරන්නේ ඉවරයි එයා ගම ඉවරයි තාත්ත එයා කොහොමද කියන්නේ එයාට ඒ භික්ෂු භාවය උපසම්පදා එතන بس ඒ වෙනකොට වර්තමානයේ තුල සම්මා සති කියන අවස්ථාව ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයක් විදියට මෝරලා තියෙනවා කියන එකපැතුන. අතීත සියලු ධර්මයන් නිරුද්ධ. එතකොට ඉගෙන ගන්න අධි ප්‍රයෝගන ඇස් දෙකයි මේ අහස මේ පොළොව කියලා කියන්න පුළුවන්. කන්නඩියෙන් දෙන්නේ තේරුම් ගන්න. මේ ශරීරය ගන්නවා කියන. අතීත අතාරින්න කියනවා. එතකොට සියල්ල ඉතින් අතහැරලා තියෙන්නත් ඕන පොළොම්බි. වඩ ලකුණු මාන ගත්තලා තියෙන්නත් ඕන. ප්‍රසම්මතික පාරමී පිළිලා තියෙනවා කියන. තමයි තියෙන්නේ අතීතේ කරුදා වෙන්නේම නැහැ. අතීතේ උදා වෙන්නේ නැහැ. දැනීම වශයෙන් ඉන්න අතීතේනේ. ඒ වර්තමානේ. වර්තමානේ හටගන්නේ අතීතේ දැනුම. වර්තමානේ. අතීතේ දැනුම. මොකද අතීතේ දැනුම ඉවරයි නේ. අතීතේ හත් රූපය චක්කු විඥානය නිරුත්තර වෙලා. අනාගතේ ඒවා හටගත්තේ නැහැ නේ මොකද. වර්තමානේ හිටියා කියන්නේ වැඩේ හරිය. වැඩේ ඉවරයි ඉතින්. වර්තමානේ ඒකට කරගන්න බැරි කම තමයි තියෙන්නේ. බැරි ගන්න ඉඳ තමයි අර මේ තියෙනවා. එනවා ඉන්නේ කොහෙද කියලා ඔය. හදාගෙන ඉන්නවා අතීත විදියට එන්නේ ඒකනේ. ඒකයි ඒක දැකපු කෙනා පරම ශුන්‍යතාවේ ওই විදියට මේ ආය දකින්න. සිතස් නෑනේ. දකින්න වගේ කියන්නේ ඔයාලා කියන්න ඕන නිසා. ඒ වෙලාව දකින්න කෙනා ඔබයි අද සල්ගේ ප්‍රතිකලං සෑහෙන්නේ දෙන්නා ඔබල ගන්න ඉතින් ඉඳලා තියෙනවා කන්නාඩි උපමා එතකොට ගන්න අතීතේ නෙවෙයි කියන්නේ ඒකුත් නැහැ ඔක විපස්සනා කරනවා දිගට පොඩ්ඩේ ඉක්දී ඔයගොල්ලන්ගේ ඔය ඔයගොල්ලන්ට හිතෙනවා නම් ඔය මස්සෑ මස්කන අතීතේ පටන් ගත්ත දවසේම තිබුණා කියන එක ඒකට තමයි අරකින් අර පෙන්වීම අතීතේ පටන් ගත්ත දවසේ සුදු පාට බිත්ති අධ්‍යය රතු පාට කන්නාඩිය දාගෙනයි බැලුවේ. එහෙනම් එදාත් එළියේ මේ ලෝකෙ තිබිලා තියෙන්නේ. ඒ පේන බව මැවිලා කරුනේ.
ඊට පස්සේ එහෙම එහෙම ඒවා ඔක්කොම ඉවර වුණා කියලා හිතන්න බෑ. දැන් අතීත සංසාර ගමන් ඉවරයි අපෝ. එතකොට වෙන් කරලම ගන්න තමන්ගේ ඇහි තමන්ගේ ලෝකෙ පේලා තියනවාද එතකොට? සුදුපාට පිටිය රත්පාට කන්නාටිය දාගෙන බැලුවා බලන්න. සුදුපාට පෙනීමේ ඇයිද තියන්නේ ගියේ නෙමෙයි මේ පැත්තේ. පස්සේ ඒ හේතුව නිසා හට ගන්න ඵලය හේතුව නිරෝධයෙන් ඵල අන්නේ ඵල නිරෝධය දකි. තේරෙන්නේ නැහැ. එතකොට එහෙම වෙච්ච ඒවා ඉවරයි නේද? දැන් මීට කලින් ඉන්නේ කන්නාඩි දාලා බලපුවා ඉවරයි. තාම කන්නාඩි දා ගන්න පටන් ගත්තේ නැහැ. ඔන්නේ දැන් කන්නාඩි දා ගන්න හදන්න කියලා තියාගෙන ඉලස්ස ගන්නවා. එතකොට දෙනී තියෙන හසේ බලන්න. ඒකනේ ඇහැට රූප වෙන්නේ අතීතේ නෙවෙයි අනාගතේනේ වර්තමානයේ. සංඥාව ගන්න. අතීතෙන් කියන්නේ අතීතේ තියෙන හේතුකාරක. දැන් හසේ කොට කියන බේකී විවෘතයකට